ගොඩක් ඒමිට ආදරෙයි නේද? ඒමි නැතුව බෑ. ඒ කියන්නේ ඒමිව කොහරි ගෙනියනවා නම් අනිවාර්යයෙන්ම බබාව එකයි යන්න ඕනේ. එයාටත් ඒ විදියට අඳින්න ඕනේ. මුලින්ම යාගේ ටික කරලා ඉවරලා තමයි කරන්න ඕනේ. ඒ දෙන්නගේ සැල්ලන්නේ. ඒගොල්ලෝ ගෙදර ඉද්දිත් කරලා තියන්නේ ඒ ටික. ඒ හින්දා මේ කොහරි යනවනම් එකයි යන්න ඕනේ. ඒ හින්දා අද මගේ වැලන්ටයින් ඩේට් එක එයා. මම කිව්වේ ඒක එයාට කිව්වේ එයා තමයි මගේ වැලන්ටයින් ඩේට් එක. ඊට පස්සේ අහනවා ඩේට් කියන්නේ රටින් දිනේ. ඔව් මොනවාද ඩේට් කියන්නේ කියලා. ඊට පස්සේ මම එයාට පැහැදිලි කරලා දුන්නා. ආ මේ ඩේට් කියන්නේ එහෙම වුණාට අද දවසේ අපි දෙන්නා ආදරය කරනකොට අපි දෙන්නගෙම දවසනේ මේක. එතකොට මේක ඔයාගේ මගේ වැලන්ටයින් ඩේට් එක කියලා. ඒකට එයා කිව්වා කාටික කාලෙින් ලොකු වෙලායි. මම කියන්නේ ඒක අද දවසට එහෙම මේ නමක් ගහලා තිබුණ නැත්තම් මට ওই ටික කියන්න දෙන්නේ නැහැනේ. නැත්නම් අපි හැමදාම ආදරය කියනවා. හැමදාම කරුණාවෙන් කතා කරනවා. හැමදාම ගහ ගන්නවා. අද උදේත් අපි දෙන්න මේ මම එයාට කරපු වැරදි වගයක් කිව්වා. හැබැයි වැලන්ටයින් අසුරුමක අතුරලා. එතකොට ඒක වෙනස්. එයාට මම අද උදේත් බැන්නනේ. මේ හැමදාම වගේ තමයි. හැබැයි ඒකට වැලන්ටයින් මේ සහතිකේ හම්බෙලා තිබුණා. ඒක වෙනස් විදියක්. ඒ හින්දා මේ හැම අවුරුද්දකම වැලන්ටයින් වෙනස් වෙනවා. ආ අපි ජීවත් වෙනකොට අපේ ජීවිත වෙනස් වෙනවා. කලින් අපිට ළමයි හිටියේ නැහනේ. එතකොට අපි වැලන්ටයින් එක විදියක්. ආ අපි කලින් ආදරය කරනකොට මට නම් ගොඩක් ඉඳලා තියෙනවා. මෙයාට එහෙම ඉඳලා නැහැ. හැබැයි මෙයා මට හැමදාම ඉඳලා තියෙනවා. එතකොට ඒ වැලන්ටයින් වෙනස්. එතකොට බැන්දට පස්සේ පළවෙනි එක, බඳින්න කලින් අන්තිම එක. එතකොට ළමයාත් එක්ක දෙවෙනි එක, ළමයාට තේරෙන්න ගන්නකොට ඒක. මොම ඉතින් මේ වැලන්ටයින් කියන්නේ ඉතාම සුන්දර නිමිත්තක්. ඒ නිමිත්ත සමරන අද සියලුම දෙනාට හැපි වැලන්ටයින්ස්.